රත්න කෝටියක් ආවත් යංකිති පුද්ගලියෙකුට එකපාරින් මම මේ වැඩ කොටස කරලා දෙනවා. මේ වශී ගුරුකම් ඔය කියන විදිහට කරන්න පුළුවන් ද මේ කඩාගෙන ගියේ හි වෛරෙයි ආදරෙයි දෙක බැලුවොත් තරාදියක් වගේ. 100ක් ගත්තොත් 75ක් ඉන්නේ වංචින කැලස මේ බිස්නස් එක මේ ස්ථානට බුලත් අතක් අරන් ආවනම් හිතේ තියෙන ප්‍රශ්න මන් සියල්ලක්ම කියන්න. ස්ථානයේ දෙවියන්ගේ ඇල්ම බැල්ම මේ සිවදෙවියලකට නාගියෙක් එනවා. එතකොට සිවදෙවියන් සමහර කෙනෙක් ඉදයි දන්නේ දැන් මෑණියෝ එහෙම කිව්වම් මේ නාගියෝ හැම එකෙම යන හින්දා මේ නාගියෙක් එනවා කිව්ව කියලා. නෑ පුතා. පෙන්වන්න පුළුවන්ද මෑණියොන්ට අද? නෑ ඉවර වෙන්න කලින් හෝ මේ වැඩසටහන ඉවර වෙලා හෝ අද දවස තුල ඔය කියන විදිහට මේ නාගියා ගෙනල්ලා පෙන්වන්න පුළුවන්. මොළුවනි පුතා. जनवरी අයිබෝන් ධනුෂ් ව්ලොග්ස් බලන හැමෝටම මම අයිබෝන් කියලා පුදුමේ පිළිගන්නවා මෑණියොත් එක්ක කරන ප්‍රථම වැඩසටහන ධනුෂ් ව්ලොග්ස් වලින් හැබැයි මෑණියෝ මං හිතන්නේ මේ රටේ ලෝකේ බොහෝ දෙනෙක් දන්නවා දැන් අපි හඳුනන්නේ අපිට දැනගන්න ලැබුණේ ශ්‍රද්ධාවතී මෑණියෝ වුණාට සමහරක් වෙලාවට මේ මට ලැබිච්ච තොරතුරු අනුව ඔබතුමිට නම් පටමැදලා තියෙන වන් ෂොට් මෑණියෝ කියලා මට මේ හරි පුදුමත් වෙනවා දැන් ඔබතුමි ඉන්න විදිය දැක්කම මේ වගේ නමක් කොහොමද ඇයි ඇත්තට මේ වගේ නමක් පටමැදලා මෑණියෝ මේ මං කියන්නේ ලංකාව විතරක් නෙවෙයි විදේශගත වෙලා ඉන්න අය පවා ඔබතුමි එහෙම හඳුනනවා කියලා ආරංචි මෙහෙමයි පුතා මං වැඩක් කළොත් ඒක හරියාකාර දෙන එකපාරින්ම කරලා දෙනවා සමහරක් වැඩ කරනවා මුලින් කරනවා ආයෙ පස්සට ඇදි ඇදි යන වැඩ මල්ලගෙන වැඩක් බාර දුනා නම් ඒක එකපාරින්ම කරලා දෙන්න හොඳ තමයි ඒ අන්න තමයි වන් ෂොට් කියන්නේ හරි මේ අදෘශ්‍යමාන ලෝකයේ පිළිබඳව අපි කතා බහ කරන්නේ බොහෝ දේවල් තියෙනවා මේ නොපෙනෙන ලෝකයේ ඔබේ ජීවිතයට වැදගත් වෙන ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් සමහරක් කාලවලට කෙම් ක්‍රම වෙන්න පුළුවන් දෙවියන්ගේ ආශිර්වාදය අනුහස මේ දේවල් අරගෙන ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් ඉතින් මේ බොහෝ දේවල් ගැන කරන ගවේෂණාත්මක වැඩසටහනක් තුලින් තමයි මෑනියොත් එක මෙහෙම සාකච්ඡා කරන්නේ දැන් මෑනියෝ මට ආවගමම දේවාලයට ආවගමම ආස හිතුණු තැන තමයි මේ ශිව දෙවියන්ගේ පිළිමය දැක්කම මේ හරිය නම් අපි සාකච්ඡාව කරමු කියලාත් මම මෑනියොන්ට කිව්වා බැලුවම මෑනියෝ හරි අද්භූත කතාවකුත් තියෙනවා මේ වට ගැතිච්ච මෑනියෝ ඒ කතාව කියයි ඊට කලින් අපි පොඩ්ඩක් මෑනියෝ හඳුන්වා දෙමු කොහොමද මෑනියන්ට මේ දැනුම ලැබෙන්නේ මේ බලය ලැබෙන්නේ කොහොමද මෙහෙමයි පුතා මට මේ බලය ලැබෙන්නේ නම් ශිව දෙවියන්ගෙන් මේ මම බත්තිකේ මං විශ්වයත් එක්ක ගොඩක් දුරට ගණදුණු කරන කෙනෙක් මට අනිවාර්යයෙන්ම විශ්වයේ ආශිර්වාදයක් තියෙනවා මං උදේම මෙතෙන් ඇවිල්ලා ඉර දිහා බලාගෙන විශ්වයට මට ක්‍රියාඥා කරනවා විශ්වෙන් මට ගොඩක් දේවල් ලැබිලා තියෙනවා ඒ කියන්නේ විශ්ව ශක්තියත් එක්ක මෑණියෝ 아무ත ගණදුණුවක් කරනවා කරනවා එතකොට මේ ශිව දෙවියෝ අත වශයෙන්ම කියනවා නම් මම ප්‍රදාන කරගෙන ඉන්නේ ශිව දෙවියන් ගෙමුත් ඒ විදිහටම ආශිර්වාදයේ බලයේ කරන දෙයකට මට හැම දෙයකින්ම මේ ශිව දෙවියන්ගේ සහයෝගය ඇතුව තමයි මම වැඩ රාජකාරි කරන්නේ ඔබද මේ කියන්නේ ශිව දෙවියන්ගේ ඇල්ම බැල්ම පිහිටේ කියන මේ ස්ථානේ තියෙනවා තියෙනවා හා එතකොට ශිව දෙවියෝ මතු බුදු වෙන්නේ ඉන්න කෙනෙක් ඒ වගේම තමයි මට අර විශ්වෙන්න ආශිර්වාදයක් එක්කන් තමයි මම වැඩ කටයුතු කරගෙන යන්නේ. දැන් මෑණියෝ මිනිස්සුන්ගේ ගත්තම විවිධාකාර ගැටලු තියෙනවානේ. ඔබතුමී දන්නවා ඒක ඔබතුමී ගාවට ගේන ගැටලුත් එක්ක බැලුවා මිනිස්සුන්ගේ මොන මොන විදිහේ ප්‍රශ්න වලටද මෑණියෝ පිට වෙන්නේ. මෙහෙමයි පුතා ප්‍රශ්න නම් කෝටියයි. ඈ වැඩ නම් එකයි. ඇත්ත වශයෙන්ම කියනවා නම් ප්‍රශ්න කෝටියක් ආවත් යංකිති පුද්ගලියෙකුට එකපාරින් මම මේ වැඩ කොටස කරලා දෙනවා. ඒක මගේ හැටියක්. මොකද මගේ දෙමව්පියන්ගෙන් ඉගෙනගත්ත දේවල් මුත් විශ්වෙන් මට ලැබෙන ආශිර්වාදයයි ඒ හැම ඔක්කොම එකට කරලා ඕනම කෙනෙකුගේ එකපාරින් මම මේ වැඩ රාජකාරියට ඕනම ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා ඒ විසඳලා දෙනවා. ඒ අරනකොට මේ
කව කියන්න ගොඩක් දේවල් තියෙනවා ඒ වුණත් දැන් මෙතන කාල වේලාවත් මදි වෙයි දැන් මොන මොන විදිහේ ප්‍රශ්නද බෑනිය ඔබතුමි ගාවට ගේන්නේ මිනිස්සු මල්ලකට කියනවා වසී ගුරුකන් තමයි ගොඩක්ම 100ට 75ක් විතර වසී ගුරුකන් තියෙනවා ඇත්තද මෑනියෝ සත්‍යද මෑනියෝ මට ඇත්තම කතන්දරය කියන්නේ මේ වසී ගුරුකන් ඔය කියන විදිහට කරන්න පුළුවන්ද මේ කඩාගෙන ගියේ හිට නැත්තම් ලං වෙලා නැති හිට මෙහෙම එකතු කරන්න පුළුවන්ද මෙහෙමයි පුතා ලං වෙලා නැති හිට එකතු කරන්න අපහසුයි සාමාන්‍යයෙන් සම්බන්ධයක් ඇතිවිලා ඒ සම්බන්ධය ගොඩාක් ආදරෙන් සෙනෙහසෙන් හිටපු දෙන්නෙක් වෙන්න වුණාම එක්කෙනෙකුට ගොඩක් ඔක වේදනාවක් ආදරය කියන්නේ මහා සුන්දර දෙයක් ඒ වගේම තමයි අර දෙපැත්තක් තියෙනවා ආදරය කියන එකේ මේ වෛරෙයි ආදරෙයි දෙක බැලුවත් තරාදියක් වගේ අනිත් පුද්ගලයා සමහරක් වෙලාවට වෛර කරන්න ඉඩ තියෙනවා කෙස් ගහක වෙනසක් තියෙනවා කෙස් ගහක වෙනසක් තියෙන්නේ වෛර කරනවා කියන්නේ අරයට මොනවා හරි යම්කිසි දේවල් කරන්න තියෙනවා බන්ධන කරන්න පුළුවන් එයාගේ ජීවිතේ නැති වෙන්න දේවල් කරනවා ඒ වගේ දරුණු විචාම මිනිස්සෙක් එන්නේ විදිහට මෙහෙම තැන් වලට ඇවිල්ලා ඒ විදිහට වැඩ රාජකාරීත් කරගන්න කතා කරනවා ගොඩාක් දුරට මං එවැනි දේවල් වලට වැඩියෙන් ඒ දෙන්න නැවත සම්බන්ධ කරන වැඩ ගොඩක් 100ට 100ක්ම කරලා දෙනවා. ඒ කියන්නේ අර විදිය දේවලුත් ගේනවා. හැබැයි ඔබතුම මේ මූලික කරගන්නේ දෙන්නගේ ජීවිත නැත්තම් කැඩිලා වෙන් වෙලා යන ජීවිත එකතු කරන දේවල්. එකතු කරනවා. මෑනුව ඇත්තටම දැන් විශේෂයෙන්ම ලංකාවේ ගත්තොත් මේ තරුණ පරපුර හෝ වේවා තරුණයන්නම කියන්න බෑ. වැඩිහිටියෝ අතරත් මේ ප්‍රශ්න ඇති. වෙන් වෙලා යන ජීවිත තියනවා දනන්තවත් ඔබතුම එකතු කරලා තියනවාද? සාක්ෂි දෙනවද ඔබතුම ඒකව? 100ට 100ක් එකතු කරලා තියනවා. සාක්ෂි තියනවා. සාස්ති තමයි පුතා මේ තියෙන්නේ මේ පිළි මේ දේවාලි සාස්ති තමයි මේ සියලු දේවල් මෑනියෝ දීදි කරන්නේ නැත්නම් කවුද දීදි කරන්නේ මේවා ඉදි කරලා දීලා තියෙන්නේ පුතා මගෙන් බලාපොරොත්තු ඉත සිද්ධ වෙච්ච කට්ටිය මේ දේවස්ථානේ වැඩි දියුණු කරලා තියෙන්නේ මේ පිළිම ඕස්ට්‍රේලියාවේ ළමයි කරි ගස්සලා දීලා තියෙනවා එතකොට මේ ඉතාලි ළමයි ඒ ළමයි සකස් කරලා ඉන්දියාවෙන් වුණු දවස්වල මේ ගෙන්ලා දීලා තියෙන මේ පිළිම අබණ්ඩ එච්චරකට හැකියාවක් තියෙන කට්ටිය ඒ කට්ටියම කතා කරලා තමයි මේ දේවස්ථානට ඒ කට්ටිය වෙලා මේ වැඩ රාජකාරී කරලා මෙච්චර අලංකාර විදිහට මේ දේවස්ථානේ සකස් කරලා දීලා තියෙන්නේ මගෙන් බලාපොරොත්තු ඉත සිද්ධ වෙච්ච කට්ටිය මට මේ දේවස්ථානේ සකස් කරලා දීලා තියෙන්නේ හරියට අර කළගුණ සලකනවා වගේ සලකනවා දෙයක් ඉෂ්ට සිද්ධ වුණාම පෙන්වන්න තියෙන සාක්ෂි මෑනියන්ට මෑනියෝ දැන් මෑනියෝ කිව්වා අර විදේශගත වෙලා ඉන්න ඕස්ට්‍රේලියාව වගේ රටවල කට්ටිය මේ දේවල් ඒ රටවල කට්ටිය මේවා විශ්වාස කරනවද මෑනියෝ ඇත්තට මේ රටවලනොත් මෑනියෝ ප්‍රශ්න ගේනවා මේමයි පුතා විශ්වාස කරන්නේ නැති උදවියේ ඉන්නවා මොකද අර ගිනි පෙළෙල්ලෙන් බැට කපු මිනිස්සුયા කනමැදිරියටත් බය වෙලා ඉන්නවනේ අද රටේ ඇත්ත වශයෙන්ම කියනවනම් 100ක් ගත්තොත් 75ක් ඉන්නේ වංචින කැලස මේ බිස්නස් එකක් කරගෙන ඉන්නේ. يعني මේ ශේෂ මෑනියෝ කියන්නේ මේ දේවාල ශේෂය දනගෙන ව්‍යාපාරයක් කරගෙන ඉන්නව පිළිස. ව්‍යාපාරයක් කරගෙන ඉන්න ළමයි ඉන්නවා. සමහරක් වෙලාවට අධ්‍යාපන කටයුතු හමාර වෙලා එතන ඉහට මේ ඇත්ත වශයෙන්ම කියනවා නම් දරුවෝ අකුරු සාත්‍රයේ කියන්නේ අම්මා කියන වචනේ ලියා ගන්න බැරි උදවිය මේ සාත්‍රයේ මහා ලොකුවට බඩේලියේ දාගෙන රතු රෙද්දක් පොරවගෙන ඒ විදිහට කපුවරු වෙලා ඉන්නවා. කපු මෑනුවරු, කපු පියවරු වෙලා ඉන්නවා. ඉතින් අසරණ ළමයි ඒකෙන් අසරණ වෙනවා. අයින්සක මිනිස්සු මුලා ඒ වගේ හන්දා මේ වැඩ කර්යාකාරීද කරලා දෙන කෙනෙකුටවත් තැනක් නැති කරලා තියෙන්නේ මේ සමාජයේ තියෙන ප්‍රශ්නයක් සමාජයේ තියෙන ගැටලුවක් මෑනුව ඇත්තටම ඔහුගේ දේවල් වෙන්න ගියාම මිනිස්සුන්ට මේ ශාන්ති කර්ම ගැන තියෙන විශ්වාසය දේවාල ගැන තියෙන විශ්වාසය පළඳු වෙනව නේද මේකයි පුතා මගෙන් වැඩක් කරගත්ත කෙනෙක් තව කෙනෙකුට නොම්බරයක් දෙන්නේ මම හොඳයි කියලානේ එතකොට දැන් යම්කිසි කෙනෙකුෙන් ඔය මේ හරියට සාත්‍රියක් දන්නේ නැති කෙනෙකුෙන් වැඩක් කරගත්තාම ඒ කට්ටිය ආයේ නම්බරයක් දෙන්නේ නැණි. අන්න ඒ වගේ නම්බර දීලා තමයි මෙතෙන්ද ගොඩක් අය එන්නේ. එහෙම සමහරක් වෙලාවට අර කටින් යන විශ්වාසෙත් එක්ක යන වචනේ නැත්තම් හොඳම ප්‍රොමෝෂන් එක මේ කටින් යන ප්‍රොමෝෂන් එක කියනවා. එහෙම ලැබිච්ච පණිවිඩ හරහා තමයි බොහෝ පිරිසක් මේ ස්ථානට හොයාගෙන එන්නේ. මෑනියෝ වැඩියෙන්ම මේ ස්ථානේ සාර්ථක වෙන්නේ මොන මොන විදිහේ වැඩ කටයුතුද? ගොඩාක්ම මේ ස්ථානේ වසීගුරුකන් තමයි පුතා ගොඩක්ම කෙරෙන්නේ. එතකොට තව මේ ස්ථානට බුලත් අතක් අරන් ආවනම් හිතේ තියෙන ප්‍රශ්නම සියල්ලක්ම කියන්න පුළුවෙනි මට. බුලත් කොලයක් ගෙනවොත් මෑනුවට හිතේ තියෙන ප්‍රශ්න කියන්න පුළුවා. පුළුවෙනි. ඒ කියන්නේ මෑනුව දිෂ්ටි වෙනවද ආරූඪ වෙනවද අර ඇඟට කවුරු හරි එනවද කොහොම මොකද්ද මේ බලේ? මට විශ්වෙන් බලයක් තියෙනවා. ඔව්. ඒ බලිත් එක්කන් එතකොට මං නීච කුල බන්ධනෙන් කරන්නේ වැඩ රාජකාරී. ඒ ඔක්කොම සම්බන්ධ කරගෙන මට ඕනම දෙයක් කියන්න පුළුවා. කෙනෙක් බුලත් කොලේ අරන් ආවොත් මෑනියෝ එයාගේ ජීවිතේ ඊටුසෙට් විස්තරේ කියනවා. සම්පූර්ණ විස්තර ටික කියනවා.
දැන් මෑණියෝ මේ මේ දේවස්ථානයේ කිසියම් පෞරාණික ස්වභාවයක් එහෙමත් නැත්නම් මෙහි ආකර්ෂණය දෙවියන් ගැල්ම බැල්ම මේ ස්ථානයේ විශේෂ දේවල් ටිකක් තියෙනවා. මොකද නැත්තේ පුතා මේ ස්ථානයේ දෙවියන්ගේ ඇල්ම බැල්ම මේ සිවදෙවියලකට නාගයෙක් කෙනවා. එතකොට සිවදෙවියන් සමහර කෙනිටයි දන්නේ දැන් මෑණියෝ එහෙම කිව්වම් මේ මේ නාගයෝ හැම එකෙම යන හින්දා මේ නාගයෙක් එනවා කිව්වා කියලා. නෑ පුතා. පෙන්වන්න පුළුවන්ද මෑණියොන්ට අද? ඈ මම දැන් කිරි සකස් කරලා තියෙන්නේ සිවදෙවියෝ නාවන්නේ. ඒ කිරි නාවන අවස්ථාවට මං නාගයාට අන්න ලව් කරලා ගෙන්නවන්නම්. ඔබතුමා බලාගන්න. දැන් මෑණියෝ මේ මෑණියෝ කියන විදිහට ඇත්තටම මෙතනට නාගයෙක් එනවද නැත්නම් මේ නිකන් දැන් රැල්ලට නාගයෝ මේ දේවාල වලට එනවා. එහෙම හිතාගෙනද මෑණියෝ කියන්නේ නැත්නම් ඇත්තටම දේවාලට එනවා ඇති පුතා. ඒක මම දන්නේ නැහැ. ඒ වුණත් ස්වභාවික මේ පූජනීය ස්ථානට අනිවාර්යයෙන්ම නාගයෙක් එනවා. දැන් මෑණියෝ පුළුවන් ද අපිට මේ වැඩසටහන ඉවර වෙන්න කලින් හෝ මේ වැඩසටහන ඉවර වෙලා හෝ අද දවස තුල ඔය කියන විදිහට මේ නාගයා ගෙනල්ලා පෙන්වන්න පුළුවන්ද? පුළුවනි පුතා මට ගෙන්නවන්න. දැන් සිවදෙවියන් නාවන්න සියල්ලක්ම සංවිධාන කටයුතු සලස්සලා තියෙන්නේ. ඈ ඒ අවස්ථාවට මම ඔබතුමාට පෙන්වන්න නාගයා ගෙන්නවා. එහෙනම් අද මොකක් කර විශේෂ පූජාවක් සිවදෙවියෝ උදෙසා තියෙනවද? තියෙනවා. මේ තියෙන වෙලාවටද නාගයා පෙමිණෙන්නේ? මේ විශේෂ පූජාවල් තියෙන අවස්ථාවට ගෙන්නවන්න පුළුවන් නාගයා. එහෙම නැතුව නිතරම මෙතන ඇවිල්ලා රවුම් ගහ ගහ ඉන්නේ නැහැ නාගයා. ඒ කියන්නේ මේ මේ නාගයෝයි මේ සිවදෙවියෝ අතර මෑණියෝ කියන්නේ මොකක් හෝ සම්බන්ධයක් තියෙනවද? ඔව් මේ සිවදෙවියොත් අතර නාගයොත් අතර සම්බන්ධයක් තියෙනවා. මොකද සිවදෙවියන් මේ පිළිමය මුල් ගල තියෙන දවසේ නයි පැටව් ඇවිල්ලා මෙතන කැරකුණා. එච්චරකට බත්තියක් තියෙනවා මේ සිවදෙවියන්ට නාගියෝ. මොකද මෙතන පූජනීය ස්ථානයක්. සිවදෙවියෝ යහතින් වැඩ ඉන්නවා. මොකද මට දැනනවා. ඈ ඒ හන්දා අනිවාර්යයෙන්ම නාගියා මට ගෙන්නවලා පෙන්වන්න පුළුවන්. හරි අපි බලමු වැඩසටහන අතරතුර මෑණියෝ පොරොන්දු වෙච්ච විදිහට මේ නාගයා මේ සිවදෙවියෝ ගාවට පැමිණෙනවද මොකද්ද වෙන්නේ කියන කතන්දරේ. මෑණියෝ ඊට අමතරව අපිට ලබා දෙන්නකෝ දැන් මේ ශාන්ති කර්ම කොටස ගත්තම් මේවා පාරම්පරික පැවතගෙන එන දේවල් මිනිස්සු මේ දවස්වල ප්‍රශ්නවල ඉන්නේ මිනිස්සුන්ගේ ජීවිතවලට වැදගත් වෙන මොනා හරි ක්‍රමයක් නැද්ද මිනිස්සුන්ගේ ජීවිත සාර්ථක කරගන්න පුළුවන් ක්‍රමවේද? මෙහෙමයි පුතා ක්‍රමවේද තියෙනවා. සමන් ඉතින් අපකැප වෙලා ඒ ක්‍රමවේද වලට විසඳුම් ගන්න ඕනේ. දැන් වර්තමාන මිනිස්සුන්ට දෙවියන්ගේ පිහිටක් නැද්ද මෑණියෝ? දෙවියෝ අහක බලනවද මේ මොකක් හරි ප්‍රශ්නයක්ද මිනිස්සු ඇයි මෙච්චර ප්‍රශ්න? මේයි පුතා වර්තමානයේ දෙවියෝ නැතුව නෙවෙයි දෙවියෝ ඉන්නවා. විශ්වයේ වුණත් මේ තියෙන රටේ තියෙන අයහපත් මිනිසුන්ගේ අදහස් නිසා විශ්වය වුණත් අහක බලාගෙන ඉන්නේ. මොකද විශ්වෙන්වත් පිහිටක් ලැබෙන්නේ නැහැ. එතකොට ළමයි ගොඩාක් අසරණ වෙලා තියෙනවා කෑමක් බීමක් නැතුව. අද රටේ මන්ද පොතනේ හැදිච්ච ළමයි ගොඩාක් ඉන්නවා. ඒ හැම දෙයක්ම අපට ගහ කොළ මේ සතා සිව්පාවා හැම දෙයක්ම ලැබෙන්නේ විශ්වයෙන්. ඉතින් දැන් විශ්වය වුණත් දැන් මේ මිනිසුන්ගේ තියෙන නොහොබිනා කන් නිසා විශ්වයත් මුත් මේ ජනතාවට එච්චර මේවා එකක් නැහැ. පිහිටක් නැහැ. පිහිටක් නැහැ. එතකොට ඉදිරියේදී ළමයි එතකොට මේ තරුණ ළමයින්ද ගොඩාක් බලපෑම් තියෙනවා. ළමයි ගොඩාක් පොඩි ළමයින්ද ගොඩාක් අසනීප තත්ත්වවල ඇති වෙනවා. මම කියන්නේ මේ ළමෙන නව වසර 2023 ජනවාරි මාසෙන් පස්සේ ගොඩාක් ළමයින්ද අපලයි. එතකොට ගොඩාක් ළමයින්ද හානි සිද්ධ වෙනවා. ඒ හන්දා මම අත් දෙකල්ලා වැදලා කියන්නේ දරුවන් පොඩි ළමයි ගොඩාක් ආරක්ෂා කරගන්න. ඒකට භයානකයි. 2023 වසර අන්තිම ඇගවීම පුංචි ළමයින්ට. අනුසුරු ඇගවීම. මේ තරම් භයානක කාවයක් තියෙන නිසා තමයි ඔබතුමී උපදෙස් දෙන්නේ. දැන් මෑණියෝ අපි ගත්තට පස්සේ ඇත්තටම ඔය කියන විදිහට 2023 ඔබතුමීට ලැබිච්ච පණිවිඩ හරි මේ දෙවිදේවතාවුන්ගෙන් ලැබිච්ච පණිවිඩ හරි මේ විශ්වයේ තියෙන දේවල් එක්ක හරි මිනිස්සුන්ට යහපතක් ඇත්තෙම නැද්ද? මිනිස්සුන්ට හිනා වෙන්න විදිහක් නැද්ද? ප්‍රශ්න 2023 ජනවාරි 17න් පස්සේ මේ රට සෙතස් ශාන්තියක් උදා වෙනවා. එතකම් ප්‍රශ්න. එතකම් ප්‍රශ්න. මේ වෙනුවෙන් මිනිස්සු මොනා හරි දහම්බලයේ දෙන්න ඕයිද ධර්මයේ හැසිරෙන්න ඕයිද? ඔව් මේ වකවානුව අනිවාර්යෙන්ම මිනිස්සු උදේ හවස බුදුන් වැඳලා එතකොට ධර්මානුකූලව හැසිරෙන්න ඕනේ. මොකද එච්චරකට මේ විශ්වයෙන් දඩුවන් දෙන්නේ දඩුවක්. මිනිසුන්ට දඩුවන් දෙන්නේ මොකද එච්චරකට මිනිස්සු මද්‍රව්‍ය වලට ඇබ්බැහිවිලා එතකොට හොරකම් වලට ඇබ්බැහිවිලා හැම දෙයක්ම විශ්වයෙන් දෙන දඩුවන් මේ මිනිස්සුන්ට. මොකද එච්චරකට විශ්වයටත් මේ මිනිසුන්ගේ තියෙන ප්‍රතිපත්ති එපා වෙලා තියෙන්නේ. ඒකයි මෙච්චර මේ දරුණු. ඒ වගේ ප්‍රශ්නයක් තියෙන මෑණියෝ දැන් ඊට අමතරව මේ ස්ථානයේ අපි දැන් වශිකර්ම ගැන කතා කරා. තව මොන මොන විදිහේ වැඩ කටයුතුද මේ ස්ථානයේ සිද්ධ වෙන්නේ මේ දේවාලය සවුවේ? මේ දේවාලය ස්ථානයේ පුතා ගොඩක් වැඩ රාජකාරී සිද්ධ වෙනවා. මොකද මම නීචකුල බන්ධනින් වැඩ කරන කෙනෙක්. මගේ සීයා තාත්තා ඒ ඔක්කොම මේ මුලවාලි පරම්පරාවකින් එන කාන්තාවක් මම. ඉතින් ඒ හන්දා ඒ වැඩ රාජකාරී නැත්තම් ඇත්ත වශයෙන්ම කියනවනම් පුතා මට මේ දේවල් කරන්න අවස්ථාවක් නැහැ. මොකද මට හොඳට කණ්ඩ බොන්ඩ අදින්න පළදින්න හැම සම්පතක්ම තියෙනවා. මොකද මට විශ්වයෙන් හැම දෙයක්ම ලැබෙනවා. මොකද මං එච්චරකට මේ රටට ලෝකට බැතිමතෙක්. ඒ හන්ද මට හැමදේම තියෙනවා. ඒ වුණත් මේ
ජනතාවගේ දුකට පිහිටක් වෙන්න ඕනයි මගේ දෙමව්පියන්ගෙන් ලැබිච්ච සාත්‍තරයක් මම මේක වැළලෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ කියන අදිෂ්ඨානෙන් තමයි මම මේ ලෝකෙට සිතා ශාන්තියක් වෙන්න දෙයක් කරලා දෙන්නේ. අනිත් දේවල් වල වගේම මෙතන තර මෑනියෝ කියන විදිහට ගිවල් ආරක්ෂා වීම මේ මේ ආදී සියලු දේවල් සිද්ධ වෙනවා සමහරු කියනවා දැන් ඔය දරුණු ප්‍රශ්නයක් කියලා තියෙනවා මද්රව්‍යයට ඇබ්බැහි වීම මේ මේවට ඔබතුමී ගාව විසඳුම් නැද්ද? තියෙනවා. මද්රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න උදවියට ළමයින්ල අද ගෑනු පිරිමි වේදයක් නෑ පුතේ. පිරිමි ළමයි අසරණ ගෑනු ළමයි හැම දිනම මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඉස්කෝලේ යන ළමයා පාවා. ඉතින් ඒවට කරන්න දේවල් තියෙනවා. එයාගේ හිත තමයි පුතා මම පාලනය කරන්නේ. හදට කන්න බොන්න දෙන්නේ නෑ. හිතට වහල් වෙලා මේ දෙයට ඇබ්බැහි වෙලා තියෙන්නේ. යන්න හිත පාලනය කරනවා. මම දවස් 7ක් ඇතුළත ඒ දරුවගේ හිත පාලනය කරලා ඒ දරුව හොඳ පැත්තට යොමු කරලා දෙනවා. දැන් මෑණියෝ ඔය කියන විදිහට සමහරක් වෙලාවට අම්මා තාත්තට හදන්න බැරි ළමයි මෑණියෝ එහෙමනම් මේ මන්ත්‍රයකින් නැත්තම් මොකක් හෝ අදුෂමාන බලවේගයකින් හදන්න පුළුවන්. මෙතර නෙමෙයි පුතා එතරටත් මේ බලවේග වල යවන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ විදේශගත වෙලා ඉන්න අයගේ පවා මෑණියොන්ට හිත වෙනස් කරන්න පුළුවන් බලන්න. වෙනස් කරන්න පුළුවන්. මේ ලංකාවේ මද්රව්‍ය වලට ඇබ්බැහි වෙච්චි ළමෙක් අරගෙන අම්මා රට ගියා. ඒ රටට ගිහිලා ඒ දේ නවත්ත ගන්න පුළුවන් කියලා. ඒ රටේ ඊට වැඩි. ඊට පස්සේ මට කතා කරලා මේ දේවල් කරගත්තා. දෙයි හාන්දුරම් පිටින් අද රස්සාවල් කරගෙන සතුටින් ඉන්නවා. කවුද මෑණියෝ මේ මේවට මැදිහත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා දැන් ඕවගේ අදුෂ්‍යමාන බලවේග වලට ඔක්කොම සිවදෙවියන්ගෙන්මද මේ වැඩ කටයුතු කරන්නේ නැත්නම් තව දෙවිදේවතාවුන් හවුල් වෙනවද? මට අවශ්‍ය කරන වැඩ කොටස් වලට මම අවශ්‍ය කරන එකිනෙකා තමයි සම්බන්ධ කරගන්නේ. ඔය වතිගුරුකම් වලට මම නීචකල බන්ධනෙන් කරන්නේ. නීචකල බන්ධනෙ කියන්නේ ඊටම දරුණු බන්ධනයක් පුතා. ඉස්සර අපේ ඔලවාලි මිනිස්සේ කැලුමට ගෑනු ළමයි දොරවල් වහගන්නවනු. එච්චරකට බයයි. එච්චරකට මේ සත්‍යයේ සත්‍යමත්. ඈ එච්චරකට දරුණුයි. ඈ කිසි කෙනෙක් වචනයක් කියන්නේ නැහැ බයි. ඒ කාලේ ඉතින් අපේ සීයා තාත්තා ඒ වචන පෙළ අපිට ඉතින් කියනවා මෙන්න මෙහෙමයි පුතේ මෙහෙමයි කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් පුතා මේ සාත්‍ත්‍රය ඉගෙන ගත්තී අපේ પરම්පරාවෙන් එන එකක් නිසා. නැත්තම් මේ සාත්‍ත්‍රය කරන්න අවස්ථාවකුත් නැහැ. මේ සාත්‍ත්‍රය කරලා මගේ එළවටත් මෙළවටත් දෙකටම පිනක් සිද්ධ වෙන විදිහට අසරණ ළමයි කොට දාලා දුන්නොත් මගේ දෙමව්පියෝ නැසී ගිහිල්ලා ඉන්නේ. දෙමව්පියන්වත් පින් සිද්ධ වෙනවා පුතේ මෙවැනි දෙයක් කරලා. ඒ දරුව අසරණ ළමයි ගොඩ දැම්ම කියන්නේ මගේ දෙමව්පියන් පින් සිද්ධ වෙනවා. එතකොට මේ සාත්‍ත්‍රයේ වැළලෙන්න මං ඉඩ දෙන්නේ නැහැ. මොකද මගේ මෙතන ළමයි 4-5 දෙනෙක් ඉන්නවා. ඒ ළමයින්ටත් මේ සාත්‍ත්‍රයේ දිගටම කරගෙන යන්න මං පුහුණු කරනවා. දැන් මෑණියෝ අද ඇත්තටම මෑණි කෙනෙක් විදියට මෑණියෝ අම්මා කෙනෙක් විදියට එහෙමත් නැත්නම් මේ දේවල් සියලු වැඩ කටයුතු කරද්දි මේ දේවල් දිහා හැරලා බලද්දි මෑණියෝ සතුට වෙනවද? මිනිස්සුන්ට මේ වෙලා තියෙන පිහිටත් එක්ක මිනිස්සුන්ගේ මේ වෙලා තියෙන ප්‍රශ්න විසඳුච්ච විදිහත් එක්ක මෑණියෝ සතුට වෙනවද? ගොඩක් සතුට වෙනවා පුතේ. ආ කියලා නිම කරන්න බැරි විදියට සතුටක් මට දැනෙනවා. ඒ ළමයි කතා කරලා අම්මේ වාර කොහොමද සනීපෙන්ද කියලා අහනකොට මේ හදවත කකියන පුතා. ඇත්ත වශයෙන්ම කියනවා නම් ගොඩක් අන්ත අසරණ වෙච්ච ළමයි මට කතා කරලා ඒ ළමයි සතුටින් ඉන්නකොට මට ඔච්චර සතුටක්ද? ඒ ඕනි ප්‍රශ්න කරගෙන බුදු මේ ගාව පිහිටක් පිළිසරණක් තියෙනවා. පිහිටක් පිළිසරණක් තියෙනවා. රට රාජ්‍යවල ඉන්න ළමයින්ට ගෙවල් දොරවල් වලින් හාම්පුතා ළඟෙන් කරදරයි. ගෙදරේ මේ මාමගෙන් බාබගෙන් කරදරයි. ගුටි පැට දෙනවා. කණ්ඩ බොණ්ඩ දෙන්නේ නැහැ. පඩි නඩි හරියට වෙලාවට කලට වෙලාවට දෙන්නේ නැහැ. මට කතා කරලා කියනවා. ඒ අවස්ථාවේ මම ඒ නංගන් අරගෙන යහංගත කරලා බාරහරවලා ඒ වැඩ රාජකාරි මං හරියාකාරු විදිහට කරලා දෙනවා. දවස් 7 යනකොට ඒ කට්ටියට අර බෝවත්තක් වගේ නැමිලා ඒ කට්ටියකින් උදව් උපකාරි ලැබෙනවා. ඒ කියන්නේ මේ මේ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර වල මේ අදුෂ්‍යමාන ලෝකේ බලවේග වල ඔබතුමී කියන්නේ පිහිටක් තියෙනවා ජීවිතවල තියෙන ප්‍රශ්න. හරියට පිහිටක් තියෙනවා ඒව හරියාකාර විදිහට නිසියාකාර විදිහට කලට වේලාවට ඒවට හරියට පුද පූජාවල් පවත්වාගෙන ඒ දේවල් කෙරොත් පුතා පිහිටක් ගන්න බැරි වෙන්නේ. දෙයි හඳුනම් පිහිටෙන් අත ගැහුවොත් අනිවාර්යයි සත්‍යයි. හරි ඔබතුමී මේ විදිහට සඳහන් කරනවා. මං හිතන්නේ ඔබතුමී ශිව දෙවියන්ට තියෙන පූජාවෙන් අනතුරුව හෝ ඒ අතරතුර හෝ අපිට බලා ගන්න පුළුවන් ඔබතුමී සඳහන් කරපු ආකාරයටම අර විදිහට නාගයා මේ දේවාලයට පැමිණෙයිද කියලා බලමු.
අවසාන වශයෙන් දැන් ඔබතුමේ විශේෂ අනාවකයකුත් කිව්වා 2023 මේ වගේ දරුණු ප්‍රශ්න එන්න පුළුවන් පොඩි ළමයි ආරක්ෂා කරගන්න කියලා අනුතුරු හැඟෙව්වා. රටේ ලෝකේ වැඩසටහන බලන අයට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ අවසාන වශයෙන්? මෙහෙමයි පුතමන්ට අවසාන වශයෙන් පණිවිඩයක් දෙන්න තියෙන්නේ දෙපාරක් හිතන්න වැඩක් කරගන්නවා. ගොඩාක් අද 100ක් ගත්තොත් 75කට ප්‍රශ්න. ඒ 75ම හොර ගුරුම උන්නාසලාට හොර මෑණුවරුන්ට කතා කරලා නිකන් චිත්‍රපටි පෙන්වන්න නළු නිළු ගෙනල්ලා පුතා චිත්‍රපටි පෙන්වන්න නෑ නෑනේ වැඩක් දන්නේ කෙනාට. ඈ මොකද ඒ කට්ටිය රඟපානවා. මුදලට රඟපාන්න වැඩක් නෑනේ තමන් දන්න සාත්තරි. ඈ ඉතින් ඒ විදිහට රඟපාන මිනිස්සුන්ට අහුවෙන්නේ නැති වෙන දෙපාරක් හිතලා සාමාන්‍යයෙන් ඔළුවක් තියනවනේ මෙච්චරක් විතර. ඔය ඔළුව ඇතුලේ අබෑටියක් විතරවත් මොලයක් තිය කියලා එකක් තියෙනවනේ. ඒ මොලේ පොඩ්ඩක් කල්පනා කරලා බලලා හරියට වැඩක් කරන කෙනෙකුට වැඩේ බාර දුන්නොත් හරියාකාරව දේ කරගන්න පුළුවන්. ඒ පණිවිඩයත් එක්ක එහෙමනම් අද දවසේදී මේ අරගෙන වදුෂමාන ලෝකේන උපරින් ලෝකේ වැඩසටහනෙන් අදට අපි සමු ගන්නවා. තවත් දවසක මුණ ගැහෙමු. මුණ ගැහිලා මේ වගේම ඔබේ ජීවිතේට වැදගත් වෙන වැඩසටහනකින් හමු වෙමු. බේවෙනි ස්තුතිවන්ත වෙනවා ඔබතුමීට. ආයිබෝවන්. ආයිබෝවන් පුතේ.